මෙන්න මේ දේවල් පහ කවදාවත් ඔයාලගේ ගිටාර් එකට කරන්න එපා. අපි SLR ප්‍රොෆෙෂනල්. අංක පහ. නොදන්න දේවල් ගිටාර් එකට කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාලා ගිටාර් එකත් එක්ක වැඩ කරද්දී මොනවා හරි ප්‍රශ්නයක් આવොත් ඒ ප්‍රශ්නෙට විසඳුම දන්නේ නැත්නම් ගොඩ වෙදකම් කරන්න යන්න එපා. උදාහරණයක් කිව්වොත් ඔයාලා ගිටාර් එක පාවිච්චි කරද්දී ෆ්‍රෙට් බෝඩ් එක පැලිලා තියෙන්න පුළුවන්. මේවා ගම් දාලා අලවන්න යන්න එපා. ඒ වගේ මේවට වෙන වෙන වැඩ කරන්න යන්න එපා. ඒක හරියට දන්න සබ්ජෙක්ට් එක දන්න ටෙක්නීෂියන් කෙනෙක් ගාවට ගිටාර් එක අරන් යන්න. එහෙම නැත්නම් ඔයාලා ගිටාර් එක ගන්න දෙයක් නැති වෙයි. අංක 4. ගිටාර් එක අවුවේ ප්ලේ කරන්න යන්න එපා. ඒ වගේම ගිටාර් එක වැස්ස ප්ලේ කරන්නත් යන්න එපා. අවුවේ ප්ලේ කරන්න යන්න ගියොත් වෙන්නේ මේ වුඩ් එක ඩ්‍රයි වෙලා මේ ටොප් එක පැලෙන්න පුළුවන්. වැස්ස ප්ලේ කරන්න යන්න ගියොත් වෙන්නේ මේ වුඩ් එක වෙට් වෙලා ඒත් ඔයාගේ ගිටාර් එකේ ෆංගස් වැදෙන්න පුළුවන්. ගිටාර් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගිටාර් එකේ ඒත් ගිටාර් එක පැලෙන්න පුළුවන්. ඒ නිසා අවුවේ වැස්සේ ගිටාර් එක ගහන්න යන්න එපා. අංක 3. ගිටාර් එකට ටැටූස් ගහන්න යන්න එපා. ඒ කියන්නේ ගිටාර් එකට ස්ටිකර්ස් ගහන්න යන්න එපා. එහෙම කළොත් වෙන්නේ ගිටාර් එක ගහපු තැනට වඩා ගිටාර් එකේ අනිත් තැන් හයිලයිට් වෙලා පේන්න පටන් ගන්නවා. ඔයා ගිටාර් එක රීසල් කරද්දි ඔයා ගිටාර් එක රිමූව් කරන්න ගියොත් ඒ වෙනස හොඳට පේනවා. එතකොට වෙන්නේ ඉතින් ගිටාර් එකේ වැලියු එක අඩු වෙන එක. ඒ නිසා ඔයා ගිටාර් එකට කවදාවත් ඔයා ස්ටිකර්ස් ගහන්න යන්න එපා. නම්බර් 2. අනං මනං පාර්ට්ස් ගිටාර් එකට දාන්න යන්න එපා. ඇත්තටම මේක ගොඩක් වැදගත් වෙන්නේ ඉලෙක්ට්‍රික් ගිටාර්ස් වලට. දැන් අපි මේ ගිටාර් එකක් ගත්තොත් මේක අයිබනිස් S series ගිටාර් එකක්. ඔයා මේ ගිටාර් එකේ මොකක් හරි පාර්ට් එකක් රීප්ලේස් කරනවා නම් හොඳට මතක තියාගන්න ඔරිජිනල් පාර්ට්ස් තියාගන්න. ස්පෙෂලි ටියුනින් මැෂින්ස් වෙන්න පුළුවන්, බ්‍රිජ් පිකප්ස් වෙන්න පුළුවන්, ඒ වගේම ට්‍රෙමොලෝ සිස්ටම් නැත්නම් බ්‍රිජ් වෙන්න පුළුවන්. මේ ඔරිජිනල් පාර්ට්ස් එක තියාගෙන ඔයා ගිටාර් එකට කරන දේක් කරන්න. මොකද ගිටාර් එක රීසෙල් කරන්න යද්දී ගිටාර් එකේ වැලියු එක ඩිටර්මයින් වෙන්නේ ගිටාර් එකේ ඔරිජිනැලිටි එක මත. ඒ කියන්නේ ගිටාර් එකේ තියෙන ඔරිජිනල් පාර්ට්ස් ගන්න මත. අපි උපකල්පනය කරමු ඔයා මේ පිකප්ස් වෙනස් කරා කියලා. මේ පිකප්ස් නැහැ, දැන් ඔරිජිනල් පිකප්ස් නැහැ, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් ගත්ත පිකප්ස් දාලා තියෙන. එහෙම වුණොත් ගිටාර් එකේ වැලියු එක සෑහෙන දොට අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය පාර්ට්ස් ගිටාර් එකට දාන්න යන්න එපා. නම්බර් 1. ඒ වගේම වැදගත්ම එක ගිටාර් එක ජීවිතේටවත් පේන්ට් කරන්න යන්න එපා. දැන් මේ ගිටාර් එකේ මේ තියෙන්නේ ඔරිජිනල් පේන්ට් එක. මේක රීසෙල් කරන්න ගියොත් මේක ඔරිජිනල් වැලියු එකට, ඔරිජිනල් වැලියු එක නෙමෙයි, මේක ඔරිජිනල් ගිටාර් එකක් විදිහට තමයි අපිට රීසෙල් කරන්න පුළුවන්. හැබැයි ඔයා මේ ගිටාර් එක පේන්ට් කරන්න ගියොත්, දැන් උදාහරණයකට මෙතන පොඩ්ඩක් චිප් වෙලා තියෙනවා. මේක බලන් ඉන්න බැරුව මුළු ගිටාර් බොඩි එකම නැත්තම් ගිටාර් එකේ ආම් එක හරි මොකක් හරි රීපේන්ට් කරනවා. එහෙම කරොත් ගිටාර් එකේ වැලියු එක ගොඩක් අඩු වෙනවා. අපි ගාව තියෙන මේ ගිටාර් එකක් අපි ඒක බලමු. මේ තියෙන්නේම රීපේන්ට් කරපු ගිටාර් එකක්. අපි මේ ගිටාර් එක, මේක වෙස්ට ගිටාර් එකක්, කොරියන් මේඩ්, මේඩ් ඉන් කොරියා. මේ ගිටාර් එක අපි මිලදී ගත්තී, ඇත්තටම අපි හිතුවේ ඔරිජිනල් පාර්ට්ස් තමයි තියෙන්නේ කියලා. ඇත්තටම ඔරිජිනල් පාර්ට්ස් තමයි තියෙන්නේ. හැබැයි මේ ගිටාර් එක මේ අපි මිලදී ගත්ත තැනින් එතනින් රීපේන්ට් කරලා තියෙනවා. සම්පූර්ණ බොඩි එකම රීපේන්ට් කරලා තියෙනවා බ්ලැක් කලර් එකකින්. මම හිතන්නේ මේකට ඔරිජිනල් කලර් එක මම හිතන්නේ වයිට් ඕෆ් වයිට් වගේ කලර් එකක් වෙන්නේ නැත්තේ. ඒ වුණාට බොඩි එක සම්පූර්ණ රීප්ලේස් කරලා තියෙනවා. අපි හිතුවා මේ ගිටාර් එකේ වැලියු එක රුපියල් 30,000ක් කියලා. මේක රීපේන්ට් කරා නම් මේ ගිටාර් එකේ වැලියු රුපියල් 15,000ට වගේ බහින. ඒ නිසා කවදාවත් තමන්ගේ ගිටාර් එකේ වැලියු එක අඩු කරගන්න හොඳ නැහැ. ඒ නිසා කවදාවත් ගිටාර් එක රීපේන්ට් කරන්න යන්න එපා. හොඳයි, එහෙනම් අද කතාව ඉවරයි. අපි ඊළඟ දවසේ අලුත් කතාවක් හම්බෙමු. අපි SLM ප්‍රොෆෙෂනල්ස්.